යිබොන් කල්පි ගන්න හිරුටෙක් YouTube channel එකෙන් ගන්න තවත් එක වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ උපැන්න සහතිකේ මොනවායි වැරද්දක් තියෙනවා නම්, විශේෂයෙන්ම නම සඳහන් තැන වැරද්දක් තියෙනවා නම් ඒක අපි වෙනස් කරගන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන දේ. මම මෙතනදී මේක වෙනස් කරගන්නේ කොහොමද, ඒකට යන්නේ කොහොමද කියන එක මම කියන්නේ නැහැ. මේකට අවශ්‍ය වෙන ලියකියවිලි මොනවද කියන දේ මම ඔයාලට පැහැදිලි කරන්නම්. මම මේක දැනගත්තේ රජයේ ඒ අදාළ ආයතනයක ඉන්න කෙනෙක්ගෙන්මයි. එතකොට මම ඒ විස්තර තමයි මේක ඕගොල්ලන්ට එක බෙදාගන්න යන්නේ. මෙතනදී මම කරන ප්‍රොසෙස් එක කරන්නේ මොකද, මම ඇත්තටම එහෙම එකක් කරන්න මට දැන් අවශ්‍යතාවයක් වෙලා නැහැ. ඉතින් මේ විදිහට ඔයාගේ වෙනසක් සිද්ධ කරගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මේ ලියකියවිලි ටික තමයි අවශ්‍ය වෙනවා කියලා කියන්නේ දැනට මම මේ වීඩියෝ කරන දවස් ටිකේ ඇතුළතදී. මොනවායි වෙනසක් වුණත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ කමෙන්ට්ස් වල දාන්න. ඉතින් ලංකාවේ ඔයා ඉපදුන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල, ඒ කියන්නේ ඔයා දැනට ඔයාගේ මේ රෙජිස්ටර් වෙලා තියෙන වෙන සාතිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල තියෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කියන කෙනාට තමයිලු මේකේ බලය පැවරෙන්නේ ඔයාගේ මේ නම වෙනස් කර ගැනීමට. එතකොට මෙතනදී වර්ග විදිහට දෙකක් තියෙනවා. ඔයා අවුරුදු 21ට බැඩි වෙන්න ඕනේ ඔයාට තනියෙන් ඉල්ලුම් කරන්න. එහෙම නැත්නම් ඊට වැඩිය අවුරුදු අඩු කෙනෙක්ගෙන් ඉල්ලුම් කරනවා නම් එතකොට ඒ වගේ කෙනෙකුට කරගන්න තියෙන බාරකාරය කරා. එතකොට බාරකාරය තමයි මේ දේවල් ටික කරන්න ඕනේ. ඒ බාරකාරය කියලා එතකොට එතනදී කිව්වහම හරි, ඒක පොඩි පොඩි වෙනස්කම් තමයි සිද්ධ වෙන්නේ. ගොඩාක් දුරට මේ ડોකියුමන්ට්ස් ඕනේ වෙයි. ගොඩක් මේක මම කතා කරන්නේ අවුරුදු 21කට වැඩිය තනියෙන්ම ඉල්ලුම් කරලා තමන්ගේ එක හදා ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඒකට අදාළව. එතකොට මෙතනදී අපි වෙනස් කරගන්න පුළුවන් උපැන්න සහතික මොනවා හරි වැරද්දක් තියෙනවා නම් වැරදි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පියාගේ නම උපැන්නේ දාලා නැත්නම් ඒක අපිට ඇතුළත් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අම්මා තාත්තා පස්සේ විවාහ වෙලා තියෙනවනම් ඒ උපැන්න සහතිකට ඇතුළු කරගන්න පුළුවන්. ඊට අමතරව නමේ වෙනස් කිරීම, අකුරක් හෝ වෙනස් කිරීම තියෙනවනම් ඒක ඒ වගේ දෙයක් මෙතනදී කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ ඔයාගේ නමේ මොනවා හරි තැනක වෙනසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම දැන් මේක ඔයාට පුළුවන් කාලෙකදී අනිවාර්යයෙන්ම කරගන්න. මේක පස්සට යනකොට සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද මම දන්න කීප දෙනෙක් ඉන්න ඔය පෙන්ෂන් එහෙම ගන්න යනකොට එහෙම නැත්නම් තවත් විවිධාකාර ඔප්පු කිරීම, එක විවිධාකාර ડોකියුමන්ටේෂන් පැත්තේ වැඩවලදී එක වචනයක් එක අකුරක් කර දුනාට පස්සේ මාරු විදිහට එහෙට මෙහෙට රස්තිය අද වෙන්න වෙනවා. එතකොට සමහර වෙලාවට අයිඩෙන්ටි කේස් වෙනවා, ඒවා අලුතෙන් හදා ගන්න ඕනේ, ඒ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා පහු කාලෙක මේක කරන්න කියලා. මොකද සමහර වෙලාවට නමක එක අකුරක් මිස් වුණා සමහර වෙලාවට ප්‍රශ්න ඇතිවීම සිද්ධ වෙනවා. මොකද ලංකාවේ ආ හැටි දන්නවනේ. එතකොට මේ ડોකියුමන්ට්ස් පැත්ත හරියට වා හැම වෙලාවෙම එක නමක් භාවිතා කරන්න සමහර තැන්වලදී වාඩ මේක ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. සමහර කට්ටියට පෙන්ෂන් එක අවුරුදු ගාණක් හම්බෙන්නේ නැතිව යන කේසුත් ඇවිල්ලා තියෙනවා මම දන්න තරමින්. ඉතින් මේ විදිහට නිවැරදි කිරීම කරගන්න, එහෙම නැත්නම් මොනවාට දෙයක් ඇතුළු කරගන්න වාගේ පෙන් සාතිකයට ඔයාට අවශ්‍ය වෙනවා ඉල්ලීම් ලිපිය. එතකොට ඒ ඉල්ලීම් ලිපිය ඔයා පොඩ්ඩක් එතනින් ගිහිල්ලා අහගත්තා නම් හොඳයි. ඒ ඉල්ලීම් ලිපිය ඔයා ලියාගන්න ඕනේ විදිහක් තියෙනවා. ඒ කියන්නේ දැනට පාවිච්චි කරපු නම, ඊට පස්සේ වෙනස් කරගන්න ඕනේ මොන වගේ තැනක්ද, මොන වගේ දේවල්ද වෙනස් කරගන්න ඕනේ, ඔයාට ලිපියක් මගින් ලියලා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ ලිපි ලියන විදිහ ඔයාට තේරෙන්නේ නැත්නම් ග්‍රාම සේවක ගිහිල්ලා හෝ එතන කාර්යාලයට ගිහිල්ලා අහන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කියලා දෙනවා. ඊට පස්සේ ආයදුම් පතක් ඕනේ. එතකොට ඒ ආයදුම් පත ගන්න පුළුවන් ඔයාට රෙජිස්ට්‍රාර් කාර්යාලයටම ගිහිල්ලා ඒ අවශ්‍ය ආයදුම් පත ගන්න පුළුවන්. 27 වෙනි වගන්තියේ ලියාපදිංචි B10 කියන ඇප්ලිකේෂන් එක තමයි ඔය ගන්න කියලා කියන්නේ. එතකොට දැන් අදාළ දැනට අදාළ තියෙන උපැන්නේ මුල් පිටපතක්, ඒ කියන්නේ ඔරිජිනල් එකක්. ඒකත් ඒ ඔෆිස් එකෙන්ම ගන්න පුළුවන් විනාඩි 10ක් 15ක් යන්නේ. ඒකත් මම දාලා තියෙනවා වීඩියෝ එකක් එක ගන්න කොහොමද කියලා. ඉතින් ඊට අමතරව ග්‍රාම නිලධාරී වාර්තාවක් ඕනේ. එහෙම නැත්නම් ග්‍රාම නිලධාරී කෙනෙක් ලිපියක් ලියලා දෙන්න ඕනේ. එතකොට ග්‍රාම නිලධාරීන්ට මේක ගිහලා කිව්වට පස්සේ එයා දන්නවා මේ ලිපිය එහෙම නැත්නම් මේ වාර්තාව දෙන්න ඕනේ කොහොමද කියලා. එතකොට එයා දෙනවා ඔයාගෙන් අවශ්‍ය විස්තර ටික අරගෙන වෙනස් වෙන්න ඕනේ දැන් ඒවා සඳහන් කරලා. එතකොට ඒ වාර්තාව ඔයා අරන් දෙන්න ඕනේ. ඊට අමතරව සහෝදරයන්ගේ නම් ලයිස්තුවක් ඔයාට තියෙන්න ඕනේ. ඒ කියන්නේ දරු නාමාවලිය කියලා එකක් තියෙන්න ඕනේ. එතකොට වාසගම වෙනස් කිරීමක් නම් තමයි ගොඩාක් දුරට ඒක අවශ්‍ය වෙන්නේ. නැත්නම් සමහර වෙලාවට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ හැමෝටම. ඒක අමතර අවශ්‍ය වීමක්. ඒ කියන්නේ ඒක දුන්න හෝ නොදුන්න ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව දිවුරුම් ප්‍රකාශය කියන එක තමයි අනිවාර්යෙන්ම ඕනේ. ඔයා එතකොට එතනදී ඇතුළත් කරන්න ඕනේ. ඒකත් ඒ ලියන කෙනා දන්නේ. ඔයා මේවා ලියන්න යන්න එපා. මොකද වරදින්න පුළුවන්. ඒ කෙනාටම කියලා ලියාගන්න. ලියනකොට ඔයා සඳහන් වෙන්න ඕනේ ඔයාගේ දැන් පාවිච්චි නම, කලින් පාවිච්චි නම් මොනවද, ඔයා වෙනත් නම් වලින් පෙනී ඉඳලා තියෙනවද, ඒ ඔක්කොම ඉන්නේ ඔයා කියන දේ සහ ඔයා තමයි එකින් හැම නමකින්ම ඉන්නේ. ඔයාට දැන් මේ ඉස්සරහට මේ නම විදිහට වෙනස් කරගන්න ඕනේ. මේවා මම දැනට පාවිච්චි කරගෙන යනවා සමහර තැන්වලදී කියලා ඒ ටික කරුණු ටික දාලා ඔයා දිවුරුම් ප්‍රකාශයත් සාමදාන විනිශ්චයකාරයෙක්ගෙන් අත්සන් කරගන්න ඕනේ මුද්දරයක් උඩ. එයා කිව්ව විදිහට මුද්දරේ වටිනාකම දැන් තිබුණේ රුපියල් 60ට අඩු කියලා වගේ තමයි කිව්වේ. 50 වගේ වෙන්න ඕනේ මම හිතන විදිහට ඒ කිව්ව විදිහට.
එතකොට ඒ වගේ මුද්‍රරයක් කුඩ අනිවාරෙන් අස්සං කල්ලා ඒ දිවුරුම් ප්‍රකාශයේ නිවැරදි විදිහට තියාගන්න තියෙන්න ඕනේ. ඊට අමතර ඔයාට සාක්ෂි ඕනේ. ඔයා මේ දැන් ඔය කියන දැන් අපි හිතමු බර්ත් සර්ටිෆිකේට් එක ඔරිජිනල් එකේ තියෙන නමේ මොනවාරි අඩුවක් තියෙනවා කියලා. ඒක නැත්නම් ඔයා අනිත් විදිහට ඔයාලා අලුතින් දාන්න යන නම පාවිච්චි කරපු තැන් ඔයා සාක්ෂි විදිහට ඉදිරිපත් කරගන්න ඕනේ. එතනදී පුළුවන් ඔයාට ඡන්ද නාමලේඛනයේ මොකක් හරි එතකොට සමහර වෙලාවට දැන් ඔයාගේ ડોකියුමන්ට් සදන ගුරුප් වෙන සාතිකේ හදනකොට ඒ පැත්තෙන් වෙනස් වීම සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ දෙයකදී ඔයාගේ ඡන්ද නාමලේඛනයක් හරි එහෙම නැත්නම් ඊට අමතරව ඔයාගේ බැංකු පොත් තියෙනවා නම් ඊට පස්සේ ඔයා මොනවා හරි ලිඛිත මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක තමයි ඉදිරිපත් කරන්න ඕනේ. වාචික මුකුත් ඉදිරිපත් කරන්න බෑ. එහෙම කියලා Facebook account එකකින් ඉදිරිපත් කරන්න යන්න එපා. ඒ වගේ දේවල් නෙවෙයි. ඔයාට ඔප්පු කරන්න පුළුවන් වෙනකොට මම මේ නමින් භාවිතා කරනවා. එතකොට සමිති සමාගම් වල ඔයා ඉන්නවා නම් ඒවට අදාළ පොත් තියෙනවා. එතකොට ඔයා මොනවා හරි බැංකුවක ඉදිරි කිරීම කරනවා නම් එහෙම නැත්නම් ඒ වගේ මුදල් හුවමාරු කරනවා නම් ඒවට අදාළ නම් තියෙනවා. එතකොට ඔයා එතනදී මේ පාවිච්චි කරන්න යනනම් මම භාවිතා කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව හැඳුනුම්පත රියදුර බලපත්‍රයේ පැත්තෙන් මොනවා හරි ඔයාට ඒ වගේ ඔප්පු කරගන්න තියෙනවා නම් ඊට අමතරව පාස්පෝර්ට් එකෙන් ඔයාට පුළුවන් නම් ඒක ඔප්පු කරගන්න. අන්න ඒ වගේ තැන් අවම වශයෙන් 3ක් 4ක්වත් ඕනෙලු ඒ විදිහට. ඊට අමතරව අනිවාර්යෙන්ම ඕන දෙයක් තමයි ඒකට පුවත්පත් දැන්වීමක් ඔයා පළ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට උපැන්න සිබ්බ නම මෙන්න මේ විදිහට මම ඉස්සරහට වෙනස් කරනවා කියලා සාමාන්‍යයෙන් සබ්බි දැකලා තියෙන පත්‍රවල සාමාන්‍යයෙන් ඔය දිනදා තියෙන ඉරිදා පත්‍රවල වගේ මේ විදිහට නම් වෙනස් කිරීමේ ඇඩ්වර්ටයිසින් කරනවා. ඉතින් ඒකට ඔයාට පුළුවන් ඒ වගේ ඕන පත්‍රයක ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න දාලා ඒක සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර කාලයක් මාස 6කට වැඩි පරණ වෙන්න ඕනේ කියලා කියනවා ඇඩ්වර්ටයිස්මන්ට් එක. එතකොට එහෙම තමයි දාන්න ඕනේ. එතකොට ඒ දාපු ගමන් ඇඩ්වර්ටයිස්මන්ට් එක ගිහිල්ලා බාර දෙන්න බෑ. ඒක දාලා ටික කාලයක් ඉන්න ඕනේ කියලා කියනවා. මාස 6කට වඩා කියලා කියන්නේ මාස 6 අවුරුද්දක් අතර වගේ. ඒක ටිකක් කාර්යාලයවල නිලධාරීන් අතේ තමයි තියෙන්නේ. ඒක සමහර තැන්වලදී එහෙම ගොඩාක් හදලා නැහැ. සමහර කට්ටිය අවුරුද්දකට එහාත් ඉල්ලනවලු. ඒ වගේ තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඔයා මේ ළඟදී ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තියෙනවා නම් ඔයා මේ අර කලින් මං කිව්ව සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. අවුරුද්දකට වැඩි පරණ ඒවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඒක මේ ළඟදී account එක හදලා මේ සාක්ෂි එක ඉදිරිපත් කළා එහෙම බෑ. ඒ දෙකෙන් එකක් පුවත්පත් දැන්වීම හෝ අර අර කියන සාක්ෂි ටික ටිකක් පරණ වෙන්න ඕනේ. ඒ දෙකෙන් එකක් ගොඩක් දුරට දෙකම පරණ වෙනවා නම් ගොඩක් දුරට හොඳයි. ඉතින් ඒ වගේ ඔයාට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔයාගේ මේ වෙනස් කරගන්න යන එක ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ නම මේ විදිහට මෙතන ඇතුළත් වෙලා තියෙනවා. මේ නමෙන් ඉඳලා තියෙන්නේ මම මෙහෙමයි මේ නම පාවිච්චි වෙනවා කියන දේ. එතකොට ස්කෝල් එක මොන හරි සිද්ධියකදී පාවිච්චි වුණා නම් ඒක හරි අවුලක් නෑ. එහෙම නැත්නම් කැම්පස් එකකදී ඔයා රෙජිස්ටර් වෙන්න මොකක් හරි එකට, එහෙම නැත්නම් මොන හරි රජ ආයතනක බිල් ගෙවන්න, එතකොට ටෙලිෆෝන් බිලක්, ලයිට් බිලක්, අන්න ඒ වගේ දේවල් සාක්ෂි විදිහට ඔයාට පාවිච්චි කරගන්න පුළුවන් මෙතනදී. ඉතින් මෙතනදී අවුරුදු 7ට අඩු කෙනෙක් නම් ආයදුම් පතයි මව්පියන්ගේ විවාහ සහතිකය කියනක ඕනේ. එතකොට ඔයාට කලින් එකෙත් ඕන නම් අපි කලින් කතා කරපු එකෙත් ඔයාට ඒ සහතිකය ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒකිටනත් සාක්ෂියක් විදිහට තියෙනවා නම් එහෙම නැත්තම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාට අවුරුදු 7ට අඩු කෙනෙක් නම් ඔයාගේ මව්පියන්ගේ විවාහ සහතිකය සහ දිවුරුම් ප්‍රකාශය විතරක් ඇති කියලා තමයි කියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම 18ට නෙවෙයි 21ට අඩු නම් ඔයා භාරකාරය කරා මේක කරගන්න ඕනේ. සහ 21කින් වැඩි නම් ඔයාට තනියම ගිහිල්ලා මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට යන්න ඕනේ ඔයා රෙජිස්ටර් වෙලා තියෙන. කියන්නේ ඔයාගේ මේ වෙලාවේ උපන්න හදපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටම තමයි යන්න ඕනේ. වෙන තැන් වලින් ඔයාට මේ වැඩේ කරගන්න බෑ. ඉතින් එතකොට ගිහිල්ලා මේ ටික ඉදිරිපත් කරලා තව මොනවද අඩුපාඩු තියෙන කියලා ඔයාලා අහගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට එක දවසක ගිහිල්ලා එතනින් විස්තර අහගෙන කරගන්න පුළුවන්. හැබැයි ගොඩාක් දුරට මේක තමයිලු ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඉතින් මේවා ටික ඔයාලා ලෑස්ති කරගෙන තියාගෙන ගියා නම් ගොඩාක් දුරට හොඳයි. පොඩි වැරද්දක් තිබුණොත් එතකොට ආපහු ඔයාට එන්න පුළුවන් මේ ටික ලෑස්ති කරගෙන ගියාම. ඒගොල්ල බල්ලා කියයි ඔයාට මොනවද ප්‍රමාණවත්ද නැද්ද කියන දේ. මෙතනදී ඔයාලා මේ ડોකියුමන්ට්ස් ටික තනියෙන් හදාගන්න බැයි නම් ගොඩාක් වෙලාවට ග්‍රාම සේවක සහාය ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ කාර්යාලවල ඉන්න කෙනෙක්ගේ සහාය ගන්න පුළුවන්. ඒ කාර්යාලවල ටිකක් බිසී හින්දා ගොඩක් වෙලාවට ග්‍රාම සේවකයන් පැත්තෙන් ඔයාලට උදව් ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ දේවල් වලින් ඔයාලට පුළුවන් මම මුලින්ම කතා කරපු වෙනස්කම් ටික කරගන්න ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් කතා කරපු දේවල් වැදගත් වෙන්න ඇති කියලා. ඉදිරියට ලංකාවේ තුල අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලට විසඳුම් තාක්ෂණික පැත්තෙන් සහ අනිත් පැති වලින් කතා කරන එක තමයි මේ YouTube channel එකෙන් කරන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.